ඔබනවතත් හිරු ප්‍රවෘත්ති සමගයේ සමාජ ජාලා වෙබ් අඩවි තුල මේදිනවල ප්‍රසිද්ධියට පත්ව ඇති තරුණියකට පහර දීමේ වීඩියෝ වේ සිටින තරුණීන් දෙදෙනා සහ තරුණිය කටුනායක පොලිසියට ප්‍රකාශයක් ලබා දී තිබෙනවා ඔවුන් පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ වසරකට පෙර ඇති වූ එම සිද්ධිය මෙවන විට සමතේකට පත් කරගෙන නැති බවයි जंगम दुरकथने की रूगत कल मेम पारदी मे दर्शन किसियां पुद्गले को समाज जाल वेबड़ी कट मुद हरतना एम सिद्धियर संबंध तरुणिया सह तरुणिया एपिल बदव कटुनाग पोलिस प्रकाश क्लबा दीदिपुने रात्रि මෙම සිද්ධිය සිදු වී තිබෙන්නේ කටුනායක මාදූව ගඟ ආශ්‍රිතව තිබෙන ඉඩමක 2014 නොවැම්බර් 15 වන දින මේ දෙදෙනා පෙම්වතුන් ඔවුන් දෙදෙනා තව නොබෝ දිනකින් විවාහ ගිවිස ගැනීමටද සිටින බවටයි පොලිසියට ප්‍රකාශ කර තිබෙන්නේ ඔවුන්ට මේ සිද්ධිය සම්බන්ධයෙන් අපහාසයක් සිදු වී තිබෙනවා නම් අදාළ දර්ශනය සමාජ වෙබ් අඩවිවලට මුදවාහරන ලද තැනැත්තන්ට එරෙහිව සිවිල් නඩු කටයුත්තකට එළඹීමට හැකියාව තිබෙනවා පාර කැමරට ලක් වූ තරුණිය සිද්ධිය සම්බන්ධයෙන් පවසන්නේ මෙවන් අදහසක් අවුරුද්දකට කලින් වෙච්ච දෙයක් ඒක සමාජයට ගිහිල්ලා තියෙන්නේ වැරදි ආකාරයකින් චාරිකාවක් ගියා කියලා නාන්න ගියා කියලා ඒක වැරදි චූටි රණ්ඩුවක් ගියා එච්චරයි ඊට පස්සේ ඇවිල්ලා කතා කරලා ඔක්කොම හොඳින් හිටියා දැනුත් කතා බහ කරලා හොඳින් ඉන්නවා වීඩියෝ එකක් ගත්තා කියන්න දන්නේ නැහැ ඒගොල්ලෝ පොඩි ඩ්‍රින්ක් එකක් අරන් තිබුණේ සැක කරන්න ෆෝන් එක හදන්න දීපු තැනින් ඒක පිටට ගියා කියලා තමයි ඒක දැරට හොයාගත් විදිහට දාලා තියෙන මේ කටුනායකින් මේ අතර අදාළ වීඩියෝ වේ තරුණියට පහර දුන් තරුණයෙකුට කිසියම් පිරිසක් පහර දීමක් සිදු කර තිබෙනවා පාර කැමර ලක් වූ තරුණයා තමන් මුහුණ දුන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට කැමැත්ත පළ කළේ නැහැ ශ්‍රී දළදා කරඬුව වැඩමවීමට වාග්ය උදා කරගත් හස්තිය කුමන නැදුත්කමුවේ රාජා මාර්ග අනතුරකට මුහුණ පෑමේ අවධානමක් පිළිබඳව අප හිරු ප්‍රවෘත්ති ඔස්සේ පසුගියදා පෙන්වා දුන්නා එම ප්‍රවෘත්තියෙන් දින කිහිපයකට පසු හස්තිය ඉදිරිපිට රියනුතරක් සිදු වූ අතර එන් හස්තියට අනුතරක් සිදු වී නැහැ මෙම අනතුර සිදුවන්නේ ඊයේ පසරු 4:30 පමණ බණ්ඩාරගම බොල්ගොඩ ප්‍රදේශයේදී එම අවස්ථාවේදී නැදුන්ගමුවේ රාජා සමන් දේවාලයේ පෙරහැරට සහභාගී වී වාද්දුව දලදාවත්ත පුරාණ රජමා විහාරයේ පෙරහැරට සහභාගී වීමට පැමිණෙමින් සිටියා පානදුර සිට පැමිණි අතුරුපැදියක් ලොරතේ ගැටීමෙන් මෙම අනතුර සිදුුණා මෙම අනතුරෙන් බරපතල තුවාල ලැබුවේ යතුරුපැදියේ ඉදිරිපස ගමන් කළ පුද්ගලයායි ඔහු පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට මාරු කරවා ඇති වෙනවා මේ අවස්ථාවේදී හස්තය අනතුරෙන් ආරක්ෂා වන්නේ ඉදිරියෙන් පැමිණි ලොරතේ හේතුවෙන් සම විටම පාගමනින් යන නැදුන්ගමුවේ රාජා අනතුරකට මුහුණ දීමේ අවධානම පිළිබඳව අප හිරු ප්‍රවෘත්ති ඔස්සේ පෙන්වා දුන්නේ පසුගිය මස 27 වෙනිදායි එම ප්‍රවෘත්ති දොඩු නීති හා සාමය සහ බන්ධනාගාර ප්‍රසංස්කරණ අමාත්‍ය තිලක් මාරපණ මහතා ඊට ප්‍රතිචාර දක්වා තිබෙනවා අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ ජාතික සම්පතක් වන නැදුන්ගමුවේ රාජාගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීමට තිලක් මාරපණ අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි අක්‍රමවත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මතුවන පාරිසරික මෙන්ම සෞඛ්‍ය ගැටලු දිවින පුරා විවිධ ප්‍රදේශවලින් වාර්තා වෙනවා. අද CIA අවදි නැත යොමු වන්නේ මින්නේරිය ජාතික වනෝද්‍යානයේ අසල පිහිටි වන සංරක්ෂණයට අයත් භූමියක් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අපිරිසිදු වන ආකාරය හෙළි කිරීමටයි. පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් මින්නේරිය ජාතික වනෝද්‍යානය දෙස් විදෙස් සංචාරකින්ගේ net sit පැහැරගත් ස්ථානයක්. කලක පටන් මෙම වනෝද්‍යානයට යාබදුව පිහිටි වන සංරක්ෂණයට අයත් විවෘත භූමියක් අක්‍රමවත් ලෙස මල අපද්‍රව්‍ය බැහැර කිරීම හේතුවෙන් දූෂණයට ලක්වන බව හිරු CIA වෙත තොරතුරු වාර්තා වුණා. ඒ පිළිබඳව විමසිලිමත් වූ අපට දක්නට ලැබුණු දර්ශන පෙළක් මේ. මින්නේරිය හබරණ ප්‍රධාන මාර්ගයේ බටුවේ ප්‍රදේශයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් භූමියට මේ ඇතුළු වන්නේ යුද හමුදාවට අයත් ගල්ලි බවුසරයක්. මෙම ස්ථානයේ දක්වා ඇති දැන්වීම් පූර්වක මෙලෙස සඳහන් කර තිබෙනවා. මෙම පූර්ව පසු කරමින් වනයට ඇතුළු වන යුද හමුදා ගල්ලි බවුසරය මල අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස විවෘත භූමියට මුදා හරින්නේ මෙලෙසයි. අපි හිරු ටීවී ආයෙම අනේ කොහෙද යන්නේ ගල්ලෝගේ ඉන්නේ ගල්ලෝ කියන්නේ මේ මහා කැලේට මේක දාන්න ඇද මොනව කරන්නද කියන්නේ යපත් කොහෙ දාන්නද නේ
මෙවැනි විවෘත භූමි වලට අක්‍රමවත් ලෙස මල අපද්‍රව්‍ය බැහැර කිරීම මගින් මින්නේරිය වැවට මෙම අසෝචි මිශ්‍ර වීමේ දැඩි අවධානමක් පවතිනවා. මෙම රූප රාමු අප කැමරා කාචුවේ සටහන් කරගෙන මෙම ස්ථානයෙන් පිටතට පැමිණීමේදී යුද හමුදා නිලධාරීන් යලි අප ප්‍රශ්න කිරීමට ලක් කරන්නේ මෙලෙසින්. මොකද මේ වීඩියෝ කරන්නේ මොනවද කියන්නේ? මොකද අපි දැන් කතා කරා කැම්පෙකට. එහෙමයි. කවුරුන් සිදුකලද මෙවැනි ක්‍රියාකාරකම් හරහා පරිසරයට මෙන්ම මහජන සෞඛ්‍යයටද සිදුවන්නේ විශාල බලපෑමක් මෙතෙක් කලක් වගකිව යුතු බලධාරීන් ඇස්කන් වසා සිටින්නේ ආරක්ෂක හමුදා මෙම වැරැද්ද සිදු කරන නිසාද ඉදිරියටත් මෙම පරිසරික හානිය පිළිබඳව හිරු සීඅයියේ අවධානයෙන් ඊයේ මැදම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැට සහ මත්පැන් මිල ඉහළ තැබීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එම අමාත්‍යාංශය නිවේදනය කළේ මද්‍යසාර ප්‍රමාණය 105ට අඩු බීර ලීටරයක මිල රුපියල් 40කින් ඉහළ තමා ඇති අතර මද්‍යසාර ප්‍රමාණය 105ට වැඩි බීර ලීටරයක මිල රුපියල් 60කින් ඉහළ තමා ඇති බවයි. මේට අමතරව දේශීය මත්පැන් ලීටරයක් රුපියල් 110කින් සහ දේශීය නිපදවන විදේශීය මත්පැන් ලීටරයක් රුපියල් 160කින් ඉහළ තමා තිබෙනවා. දැන් තවත් දේශපාලක කිහිපයක් සමගින් රටවටා හිරෝ රටවටා හිරෝ කොටදෙනියාව සේය අසදොමේ දරිය ඝාතන සිත්තියර සැකපිට තපත් පුද්ගලයෙකු අතරංගුඩගෙන තිබෙනවා අප වාර්තා කරු සදහන් කළේ සැකකරු මිනුවන්ගොඩ වැඩබල මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 72ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලැබී ඇති බවයි හිටපු අමාත්‍යවරයෙකු සහ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙකු වූ අබ්දුල් කාදර් මහතා මහනුවර පෞද්ගලික රෝහලකදී අද අභාව ප්‍රාප්ත වුණා. මේ යන විට ඔහුගේ වයස අවුරුදු 79ක්. ඉංගිරිය හඳපාන්ගොඩ ප්‍රදේශයේදී 28 හැවිරිදි තරුණයෙකු වෙඩි තබා ඝාතනය කර ඇති අතර පොලිසිය සඳහන් කළේ ඊයේ රාත්‍රියේ වෙඩි තැබීම සිදු කර ඇති බවට සැක කරන බවයි. පොලිසිය වැඩදුරටත් පැවසුවේ මියගිය පුත්තිලයාගේ පියා අද අලියොම සිය නිවස වෙත පැමිණෙන විට සිය පුතු වෙඩි වැදී නිවසේ ගේට්ටුව අසල වැටී සිටිනු දැක ඇති බවයි. කලබාන මූලික රෝහලේ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බැවින් ඊට විසඳුම් ඉල්ලා ප්‍රදේශවාසීන් කලබාන නගරයේදී අද පෙරවරුවේ පැය 4කට ආසන්න කාලයක් විරෝධතාවක නිරත වූ අතර ඒ හේතුවෙන් වාහන ගමනාගමනයටද බාධා එල්ල වුණා. නුගේගොඩ නගරයේ ප්‍රධාන පෙළේ ස්වර්ණාභරණ අලෙවිසලක සිදු වූ සොරකමක් එහි සවි කර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියේ මෙලෙස සටහන්ව තිබුණා. අෆ්ගනිස්තානයේ කුන්ඩුස් ප්‍රදේශයේ රෝහලකට ඇමරිකානු ගුවන් ප්‍රහාරයක් එල්ලවීමෙන් පුද්ගලින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඒ රට වාර්තා පැවසුවේ මියගිය අය අතර වෛද්‍යවරුන් සහ රෝහල් කාර්යමණ්ඩල සමාජිකයින්ද සිටින බවයි. අෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක ත්‍රස්තවාදී කල්ලි ඉලක්ක කර ඇමරිකාව ගුවන් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත්තේ අද අලුයම 2:15ට පමණ. අෆ්ගනිස්තානයේ කාබුල් නුවර සහ ඇමරිකාවේ වොෂින්ටන් නුවර සිට GPS තාක්ෂණය ඔස්සේ හඳුනාගත් ත්‍රස්ත ඉලක්ක වෙත එම ප්‍රහාර එල්ල කෙරුණා. නමුත් කුන්ඩුස් රෝහලට එල්ල වූ ප්‍රහාරයෙන් 37 දෙනෙකු තුවාල ලැබූ අතර ඉන් 19 දෙනෙකුම රෝහල් කාර්ය මණ්ඩලයේ සමාජිකයන්. මෙම ප්‍රහාරය ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන දැඩි ලෙස හෙළා දකින අතර අෆ්ගනිස්තානයේ සිටින ඇමරිකානු හමුදා ප්‍රකාශකවරයා පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මක වන බවයි. ලතින් ඇමරිකානු රාජ්‍යයක් වන ගෝතමාලාවේ සැන්ටා කැටරිනා පිනුලා ප්‍රදේශයේ සිදු වූ නායාමකින් පුද්ගලයන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 600කට අධික පිරිසක් අතුරුදන්ව තිබෙනවා. එරට මාධ්‍ය වාර්තා කළේ අතුරුදන් වූ පිරිස අතර ළමයින් වැඩි පිරිසක් සිටින බවයි. සමගන්ටයි සූදානම්. පැත්තක් නැතුව ඇත දැන ගැනීමට ඔබගේ ජංග බුදුරකට චාලේ 93 දෙස් වන පරිදි හිරු ප්‍රවෘත්ති සමය සේවාව සක්‍රිය කරගන්න. හිරු රාත්‍රී 9:30 රිද්මයෙන් ගැසෙමු. අයිබෝවන්.